This is Dit Creation. I'm so glad you're here. In this video, I'll show you how to make a beautiful quilling flower. So from now on, I'll continue this video in Sinhala. So turn on caption to get subtitles in your language. සුබ දවසක් ඔයාලා හැම දෙනාටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ quilling flower එක කොහොමද හදාගන්නේ කියලා. අපි බලමු එහෙනම් මේ quilling flower එක හදාගන්න අපිට ඕන කරන්නේ මොනවද කියලා. මේ සඳහා අපිට මූලිකවම ඕන කරනවා quilling strips. ඒ වගේම slotted quilling tool එකක් ඕන කරනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් electronic quilling tool එකක් මේ සඳහා භාවිත කරන්න. ඒ වගේම අපිට ගම් බෝතලයකට ඕන කරන්න. අපිට මේ වගේ එක මල් පෙත්තක් හදාගන්න මේ වගේ teardrop shape 6ක් ඕන කරනවා. මම දැන් ඔයාලට පෙන්වන්නම් මේ teardrop shape එක හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා මම rose පාට quilling strip එකක් අරන් තියෙනවා. ඊළඟට මම මේක quilling tool එක use කරලා මේ වගේ tight coil එකක් හදාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදියට අපි loose coil එකක් හදාගන්න ඕන. ඊට පස්සේදී අපි මේ coil එකේ අන්තිම ගම් ගාලා මෙන්න මේ වගේ අලව ගන්නවා. මේ විදියට අලව ගත්තට පස්සේදී ඔයාලා coil එකේ මැද රවුම මෙන්න මේ වගේ side එකට වෙන්න අල්ලගෙන ඊට පස්සේදී ඇඟිලි තොටි වලින් අනිත් පැත්ත තද කරා. මේ තමයි basic teardrop shape එක. අපිට අපේ නිර්මාණයට අවශ්‍ය පරිදි මේ shape එක වෙනස් කරගන්න පුළුවන්. දැන් මට මේ මල් පෙත්ත හදන්න මේ teardrop shape එක තව ටිකක් කුඩා වෙන්න ඕන. ඒ නිසා මම මෙන්න මේ විදියට ඇඟිලි තොටි වලින් තද කරගන්නවා මට අවශ්‍ය හැඩය ලබා ගන්න. අපිට එක මල් පෙත්තක් හදාගන්න මේ වගේ teardrop shape 6ක් ඕන කරනවා. මම තද රෝස පාටින් teardrop shape දෙකකුත්, එවැගේම ලා රෝස පාටින් teardrop shape දෙකකුත්, සුදු පාටින් teardrop shape දෙකකුත් මේ සඳහා අරන් තියෙනවා. ඊළඟට මම තද රෝස පාට teardrop shape එකේ ගංගා ගන්න මේ විදියට. ඊට පස්සේදී ලා රෝස පාට teardrop shape එකක් කරන් මේ විදියට teardrop shape එකට කලව ගන්න. ඊළඟට ආයෙමත් ගම් ගාගෙන මම සුදු පාට teardrop shape එකක් කලව ගන්න. ඊට පස්සේ නැවතත් සුදු පාට teardrop shape එකක්, නැවතත් ලා රෝස පාට teardrop shape එකක්, අවසාන වශයෙන් මම තද රෝස පාට teardrop shape එක මේ විදියට අලව ගන්නවා. ඊට පස්සේදී ඇඟිලි තුඩු වලින් මේ වගේ තද කරලා අපිට අවශ්‍ය මල් පෙත්ත හැඩය හදා ගන්න ඕන. හරි, දැන් අපි මල් පෙත්ත හැඩය මේ විදියට හදාගෙන ඉවරයි. ඊළඟට අපි මේ පෙති ටික වටේට ස්ට්‍රිප් එකකින් රැප් කරගන්න ඕන. ඒ සඳහා මම තද රෝස පාට ස්ට්‍රිප් එකක් අරගන්නවා. මම මේ කරන විදියට ගම් ටිකක් ගාලා මේ ස්ට්‍රිප් එක මුලින්ම ඔයාලා අලව ගන්න. ඔයාලා ගම් ගාපු ගමන්ම රැප් කරගන්න යන්න එපා. මොකද අපි ටිකක් තදට ස්ට්‍රිප් එක ඇදලා ඔතන නිසා ගම් වේලෙන්න කලින් රැප් කරන්න ගියොත් ස්ට්‍රිප් එක ගැලවිලා යනවා. ඒ වගේම ගම් ගාපු පෙත්ත ස්ට්‍රිප් එකත් එක්ක ඇදිලා එද්දී මල් පෙත්ත හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ගම් ටික වේලෙනකල් මම මලේ මැද කොටස හදා ගන්නවා. ඒ සඳහා මම අරන් තියනවා සුදු පාට ස්ට්‍රිප් එකක්. ඒ වගේම සුදු පාට ස්ට්‍රිප් භාගිකුත් අරන් තියනවා. ඊළඟට මම තද රෝස පාට සහ ලා රෝස පාට ස්ට්‍රිප් එක බැගින් අරන් තියනවා. ඊළඟට අපි මේ ස්ට්‍රිප් එකිනෙකට අලව ගන්න ඕන. මුලින්ම මම සුදු පාට ස්ට්‍රිප් දෙක ගම් ගාලා අලව ගන්නවා. ඊට පස්සේදී සුදු පාට ස්ට්‍රිප් දෙකේ අන්තිම ගම් ගාලා මම ලා රෝස පාට ස්ට්‍රිප් එක අලව ගන්නවා. Thank you.
ඊට පස්සේ අවසාන වශයෙන් ලා රෝස පාටි ස්ට්‍රිප් එකේ ගම් ගාලා ඊළඟට තද රෝස පාටි ස්ට්‍රිප් එක අලව ගන්නවා. මම මේ මලේ මැද කොටස සඳහා හදාගන්නේ ටයිට් කොයිල් එකක්. මට මේ ටයිට් කොයිල් එකේ මැද කොටස සුදු පාටින් ඕන. ඒ නිසා මුලින්ම මම කුලින් ටූල් එකේ ස්ලොට් එකට තියාගන්නේ සුදු පාට ස්ට්‍රිප් එක. ඊළඟට මම මේ විදිහට කුලින් ටූල් එකෙන් මේ ස්ට්‍රිප් එක ෆිල් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට ටයිට් කොයිල් එක එළියට අරගෙන මම කොයිල් එක ටිකක් තව ඇද්දල ස්ට්‍රිප් එකෙන් මේ විදිහට තද කරගන්නවා. ඊට පස්සේදී ස්ට්‍රිප් එකේ එන්ඩ් එකේ ගම් ගාලා අලව ගන්න ඕන. හරි, දැන් මම ටයිට් කොයිල් එකත් හදාගෙන ඉවරයි. දැන් මල් පෙත්තේ ගම් ටිකක් වේලිලා තියෙන නිසා අපි මල් පෙත්තේ ඉතුරු කොටසත් හදාගමු. මම මේ පෙන්නන විදියට ඔයාලා තද කරලා ස්ට්‍රිප් එක මල් පෙත්ත වටේ ඔතා ගන්න ඕන. විදියට මල් පෙත්ත වට ස්ට්‍රිප් එක ඔතාගෙන ඊට පස්සේ ස්ට්‍රිප් එකේ එන්ඩ් එකේ ගම් ටිකක් ගාලා මේ විදියට අලව ගන්න. දැන් අපි අපේ මල් පෙත්තත් හදාගෙන ඉවරයි. මේ සඳහා අපිට මල් පෙති 5ක් ඕන කරනවා. මම කලින් මේ විදියටම මල් පෙති 4ක් හදාගෙන තියෙන්නේ. දැන් අපි මේ මල් පෙති ටික ගම් ගාලා එකිනෙකට අලව ගන්නවා. ඔයාලම මම පෙන්නන විදියට මේ මල් පෙති ටික අලව ගන්න. මල් පෙති ටික එකිනෙකට අලවගෙන ඉවර වුණාට පස්සේදී අපි ටයිට් කොයිල් එකත් ගම් ටිකක් ගාලා මලේ මැදට අලව ගන්න ඕන. මේ විදිහට ටයිට් කොයිල් එකත් අලව ගත්තට පස්සේදී අපි අපේ ක්වීන් ෆ්ලවර් එක හදාගෙන ඉවරයි. මේ විදියට තමයි අපි හදාගත්ත ක්වීන් ෆ්ලවර් එක තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ක්වීන් නිර්මාණකරණය පිළිබඳව ඔයාට ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ගැනත් අපිට පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දිගටම අපේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඔයා බෙල් නොටිෆිකේෂන් එකක් ප්‍රෙස් කරලා තිබ්බොත්. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මම ගිහින් එන්න. සුබ දවසක්.